අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමන් ගොනු කරා විශේෂයෙන්ම ආචාර්ය හරණියමන සූරිය සුනිල් හඳුන්නෙත් සහ නිහල් අබේසිංහ යන අය සම්බන්ධ වෙලා පෙස්සම් කරුවන් ලෙස සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ඒකේ වගඋත්තර කරුවන් ලෙස නම් කළා තියෙන කැබිනට් මණ්ඩලය වගේම මහා භාණ්ඩාගාරයේ ලේකම් ඒ වගේම මුද්‍රණාල අධිපති නීතිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මේක මේ පෙස්සමේ තියෙන විශේෂත්වය තියෙන්නේ 9 වෙනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා ආණ්ඩුකම ව්‍යවස්ථාව සහ පළාත් පාලන මැතිවරණ පනත යටතේ එහෙම පවත්වන්න නියමිතව තියෙච්ච මැතිවරණය කකුල් මාට්ටු 9ක් දාලා කල් දාලා තියෙනවා ඒ කකුල් මාට්ටු 9ම ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ආවරණය වෙන්නේත් නැහැ පළාත් පාලන මැතිවරණ පනතෙන් ආවරණය වෙන්නේත් නැහැ ඇත්ත හේතුවක් කියලා නෙවෙයි මේ කල් දාලා තියෙන්නේ මුදල් නැ මුදල් නැතේ කියන එක ඩ්‍රාමාවක් මුදල් නැ කියන එක නාට්‍යයක් ඒ නාට්‍යයේ අවසාන කෙළවරේ දැන් අපි ඉන්නේ යලිත් මැතිවරණේ තියන්නම් කියලා කියනවා හැබැයි අපි එක දෙයක් කියනවා 9 වෙනිදා මැතිවරණය නොපැවැත්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාවත් පළාත් පාලන මැතිවරණ පනතත් උල්ලංඝනය කිරීමක්. මොකද ඒ පනතේ තියෙන්නේ විධානාත්මක ප්‍රවේශයක් විදියට මැතිවරණේ තියන්න කියලා. නමුත් ඒ වෙලාවේ මේ වෙලාවේ හැටියට ආණ්ඩුව මේ වෙලාවේ හැටියට ආණ්ඩුව මේ කටයුත්ත සිද්ධ කළේ නැහැ. එතකොට අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ 9 වෙනිදා පවත්වන්නට යෙදු පවත්වීමට නියමිතව තීච්ච මැතිවරණය නොපැවැත්වීම ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් කියලා ප්‍රකාශයට පත් කරන්න කියලා ඒ පළවෙනි එක. ඒ විතරක් නෙවෙයි මින් ඉදිරියට මේ පළාත් පාලන මැතිවරණ පවත්වද්දී මෙවැනි වැරදි නොකරන විදිහට ඩිරෙක්ෂන්ස් ගයිඩ්ලයින් හදන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කැබිනට් මණ්ඩලයට වගේම රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන විදිහට. ඉතින් ඒක නිසා අපිට පේනවා එක දෙයක් මේ රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් සහ කැබිනට් මණ්ඩලය එකතු වෙලා තමයි මේ නීති විරෝධී කටයුත්ත කළේ. ඒ කටයුත්ත නීති විරෝධී කියලා ප්‍රකාශයට පත් කරවන්න තමයි අද අපි ආවේ. අපි විශ්වාස කරනවා මේ උදාහරණයවත් අඩුගානේ ආදර්ශයට අරගෙන ඉස්සරහදි මැතිවරණ පවත්වන්න මේගොල්ලන්ට සිද්ධ වෙයි කියලා මොකද අපි දන්නවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු තීන්දුවේ දේශපාලඥයන් සහ නිලධාරීන් දෙගොල්ලම ඉන්නවා ඒකින්ද අද ඔය කකුල් මාට්ටු දාන කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝයි ඒකට උඩගෙඩි දෙන නිලධාරීන් ටිකයි ප්‍රවේශම් වෙන්න ඕන මොකද පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුවක් තියෙනවා ඒකේ නීතිය අපේක්ෂාව නීතියේ නීතියක් හරියට ඉෂ්ට නොකිරීමට අදාළ දඬුවම දීලා තියෙනවා ඒකින්ද දැනට කකුලුවා දිය කෙලිනවා වගේ ඔහේ පීන පීන ඉන්න අපි විශ්වාස කරනවා මේක ප්‍රබල නඩුවක් මේක විශේෂ නඩුවක් මේ විශේෂ නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර දෙයි කියලා අවසර දීලා අදාළ ගයිඩ්ලයින්ස් අදාළ ඩිරෙක්ෂන්ස් හදීමට අදාළ කටයුත්තට අතගහයි කියලා මේක ආදර්ශය කරගෙන අපි කියනවා දැන් හරි මේ නම් කළ තියෙන දිනේ මැතිවරණය පවත්වන්න කියන බලකිරීම තමයි මේ හරහා අපි කරන්නේ විනිසුරංග ගෙන්නන්න කියලානේ කියන්නේ අද අදාළ කමිටුවට එතකොට ඒක ඍජුව අධිකරණයට අත ගැහිම අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑම එතකොට ඒ මේකනම් මේ ක්‍රමය වෙන්නේ මේගොල්ලෝ අවධාරණය කරගන්න ඕන ශිරාණි බණ්ඩාරනායක මහත්මියව ඔය කියන කමිටුවට ගෙන්නලා වෙච්චි අලකලංචිය නේ ඒකෙන් තමයි ආණ්ඩු පෙරලිය ආවේ අපි කියන්නේ පුළුවන් නම් ගෙන්නන්න කියලා පුළුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරංග ගෙන්නන්න කියලා මොකද ප්‍රේම්නාත් සී දොලවත්තගේ ප්‍රකාශය අතිශය නීති විරෝධී අධිකරණ අපහාසයක් සම්බන්ධයෙන් තමන්ට ආවරණය ලැබෙන්නේ නැහැ පාර්ලිමේන්තු බලතලා වරප්‍රසාද පනතේ මොකද ඒකෙන් අර ආවරණය වෙන්නේ සිවිල් හා අපරාධ විතරයි අධිකරණ අපහාසයට බලපෑමක් ඇති වෙන්නේ අපිට ආරංචියා දැන් බයි හැංගි හැංගි ඉන්නවා කියලා ඉතින් තව හැංගෙන්න මොකද
යාට හැංගෙන්න තැනක් නැති වෙයි අධිකරණයට කරන අපා ඒ අධිකරණ නිලධාරියෙක් අධිකරණයේ දිවුරුම් දීපු කෙනෙක් අධිකරණයේ දිවුරුම් දීපු කෙනෙකුට අධිකරණයට අපහාසයක් කරන්න පුළුවන් කමක් නැහැ මහා භාණ්ඩාගාර ලේකම්ටත් මුද්‍රණාලාධිපතිනියටත් මේ නියෝගයේ තියෙන්නේ එහෙම තියෙද්දි තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රකාශයක් අර කොලයක් බලාගෙන කියෙව්වේ දැන් කොලයක් බලාගෙන කියවපු එකේ සිද්ධිමේ කාරණාවකුත් වැරදි නේද එදා නඩුවට පෙනී හිටියේ සුමන්දිරන් මහත්තයා නෙවෙයි එදා නඩුවට පෙනී හිටියේ උපුල් ජයසූරිය. ඉතින් ඒක නිසා සිද්ධිමේ කාරණාත් වැරදි නීතිමේ කාරණාත් වැරදි එයාට දඬුවමක් අත් වෙයි. ඒකෙන් ගැලවෙන්න තමයි ඔය රනිල් වික්‍රමසිංහව අල්ලලා දැන් ඔය කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරය 3 දෙනාව ගෙන්නන්න ඕනේ කියලා වරප්‍රසාද කමිටුවට. පුළුවන් නම් අපි කියන්නේ අභියෝගයක් ලෙස පුළුවන් නම් ගෙන්නලා බලන්න කියලා. එදාට මොකද්ද මේ රටේ වෙන්නේ? අද අපි මේ නඩුව ඉදිරිපත් කරන්නේ විභාගය කිරීමට අවසර ඉල්ලන්නේ සුප්‍රීම උසාවියෙන්. මෙතන අපි දකින්නේ ඇත්තටම මේක පළාත් පාලන මැතිවරණයක් කල් දැමීමට එහා ගිය බරපතල ප්‍රශ්නයක්. මේක තුලින් අපි දකින්නේ ව්‍යවස්ථාවත් රටේ නීතියත් ඒ වගේම රටේ රට අපි යම්කිසි විදිහකට ප්‍රජාතන්ත්‍රවාදී කියලා විශ්වාස කරන රටක් තුල පරමාධිපත්‍ය බලය තියෙන්න ඕනේ පුරවැසියා සතුව. මේ ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ග හරහා කල් දැමීම සඳහා ගත්ත විවිධ ක්‍රියාමාර්ග සහ කැබිනට් එකේ බලපෑමුද නිලධාරීන් ගත්ත ක්‍රියාමාර්ග තුලින් ඍජුවම අභියෝගයට පත් වෙන්නේ මේ රටේ පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය. පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝනය වෙන රටක අපිට ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. ව්‍යවස්ථාව ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේක බරපතල අවස්ථාවක්, තීරණාත්මක මොහොතක් රටේ අනාගතය, රටේ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ තීරණාත්මක මොහොතක තමයි අපි මේ උසාවියේ පිහිටපතන්නේ. අපි විශ්වාස කරනවා මේ මොහොතේ තියෙන ඒ තීරණාත්මක සහ බරපතලකම සැලකීමට අරගෙන අධිකරණයේ ගරු අධිකරණයේ මැදිහත් වෙයි කියලා. මොකද මේක මේ පළාත් පාලන මැතිවරණයකට විතරක් ලඟු කරන්න හොඳ නැහැ. මේක තුලින් දෙන ආදර්ශය ඉතාමත්ම භයානකයි. මුදල් නැතිකම කියන හේතුව දාලා මැතිවරණයක් කල් දානවා කියන්නේ බරපතල කාරණයක්. මොකද අපි දන්නවා එකක් ඒක වැරදි. මුදල් තියෙන අවස්ථාවලදී නෙවෙයිනේ අපි මීට පෙර මැතිවරණ තියලා තියෙන්නේ. අපේ අයවැය තුල ලාභයක් ලැබපු අවස්ථාවල විතරක් නෙවෙයි, අපි අතිරිත්යක් තියෙන මොහොතවල් වල නෙවෙයි මීට පෙර මේ මැතිවරණ තියලා තියෙන්නේ. ඉතින් මේ විදියට එහෙම මුදල් ඉස්සරහට දැමීම තුලිනුත් අත වශයෙන්ම අධිකරණයේ විසින්ම දීලා තියෙන නියෝග පසකල නිලධාරීන්ට බලහත්කාරකම් කරන බලපෑම් කරන මෙම විධායකය සහ කැබිනට් එක හරහා විධායකය අත වශයෙන්ම මුළු රටේ අරාජිත තත්වයක් කරා මේක තල්ලු කරන තැන. අන්නේ ඒකේ තියෙන බරපතලකම ගැන හිතලා තමයි අපි මේ නඩුව විභාග කරන්න කියලා මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. මේක මේ රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදයක් ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියක් පිළිබඳ ප්‍රශ්නයක්. එතෙන්දී අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍යතාවයත් එක්ක තමයි ඒ වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට තමයි අපි මේ නඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ.